අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොරෝනා මර්ධන එන්නත මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 76000 ේ සීමාව ඉක්මවයි කොවිඩ් මරණත් 400 ඉක්මවයි ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණය අදයි සැමරු මුත්සවය සීදුව පිහිටි ඒ මහතාගේ සමාධිය අභියසදී තරුණ උගත් හොරකම් නොකරන දේශපාලඥයෝ අවශ්‍යයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ගුණ සැමරු මුත්සවයට සහභාගී වෙමින් පවසයි නිරෝධායනයට රැගෙන යමින් සිටියදී විදේශීය රටක සිට පැමිණි කාන්තාවකට සිදු වූ අනතුරකින් එම කාන්තාව ආබාධයට ලක් වෙලා වගකිව යුතු කිසිවෙක් ඇය පිළිබඳව සොයා බලා නැහැ විපක්ෂ නායකවරයා කළ හෙළිදරව්ව මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව වෙනත් කිසිදු රටක පක්ෂයකට මෙරට දේශපාලනයට සම්බන්ධ විය නොහැකි චන්දිම වීරකොඩි කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පළමු වරට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ වැඩසටහන අද ආරම්භ වුණා. ඒ නරහින් පිට යුද හමුදා රෝහලේදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පළමු වරට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ කටයුතු අද ආරම්භ වුණා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා පැවසුවේ නරහින් පිට පිහිටි යුද හමුදා රෝහලේදී එම කටයුතු සිදු කරන බවයි. උදෑසන 8:30 සිට දහවල් 12 දක්වා මෙම එන්නත් කරන වැඩසටහන එළඹෙන සිකුරාදා දක්වා සිදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අද දිනේ එන්නත් කිරීමක් සිදු නොවන බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඉන්දියානු ප්‍රධානියක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මෙවැනි විට පුත්කලින් 192938 දිනකට එන්නත් කර තිබෙනවා. ඊයේ දින පමණක් මෙම එන්නත පුත්කලින් 3589 දිනක සඳහා ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. පසුගිය 29 වනදා මෙම එන්නත් කරන වැඩසටහන මෙරට ආරම්භ වුණා. හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පාසල විෂ බීජ හරණය කරන තෙක් අද සිට තාවකාලිකව වසා දෙන බව හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. මෙතර රත්නපුර මධ්‍යම බස් නැවතුම්පළ තුල ස්ථාපිත කර ඇති වෙළඳ සංකීර්ණයේ කඩසාප්පු සියල්ල ඊයේ සවස වසා දැමීමට රත්නපුර මහනගර සභාව තීරණය කර තිබෙනවා. එම වෙළඳ සංකීර්ණයේ සේවය කළ සේවකයන් 20 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වීම සමග මෙම තීරණය ගෙන තිබුණා. ගත වූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ 6ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ දෙව්ලන් කඩවල, පල්ලෙතලවින්න, නුගේගොඩ, වත්තල, හුන්නස්ගිරිය සහ හංවැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒත් සමග මෙරටින් වාර්තා වන COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 400 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 403ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 774 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් සියලු දෙනාම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 208ක් හඳුනාගෙන තිබුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 179ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 305 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 76427ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 69410ක් මේවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 6614 දෙනෙකු පමණයි. කලුතර දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 ඒ වේයන්ගල්ල බටහිර යන ග්‍රාමවලදhari වසම් හොදකලා බවින් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. විදස්කතව සිට මෙරටට පැමිණි කාන්තාවක නිරෝධායනය සඳහා රැගෙන යන අතරතුරදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව්වක් සිදු කළා. ඒ පොත්තලම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේදී පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්
මෙහිදී විදේශගතව සිට මෙරටට පැමිණි කාන්තාවක නිරෝධායනය සඳහා රැගෙන යන අතරතුරදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් එම කාන්තාව පැහැදිලි කිරීමක් සිදු කළා. යෞරති මහත්තයා නවම්බර් මාසයේ 26 වෙනිදා මම රෝමානියේ ඉඳලා ලංකාවට පැමිණියා. 26 වෙනිදා රෑම මහත්තයා 10යි 15ට අපිව එයාපෝට් එකෙන් අරගෙන ගියා නිරෝධායනය තරන් යනවා කියලා. 27 වෙනිදා උදේ අතයි ගානට ඇක්සිඩන්ට් වෙලා තිනවා යාපනයට යනකොට පලා ලිපින ගම්මානේ එතනින් එහාට දෙයක් මම දන්නේ නැහැ 30 වෙනිදා තමයි මම දන්නේ මගේ මෙහත කපලා තිනවා මෙහත කැඩිලා තියෙනවා මේ වෙනකම් දැන් තව මාස 3ක් වෙනවා මම හොස්පිටල් 3ක මම රැඳිලා හිටියා මේ වෙනකම්ම මට කිසිම සහනයක්වත් කෙනෙක් මාගෙන බලන්නේවත් නැහැ මමත් දරුවක් තමයි ගෙදර ඉන්නේ කිසිම උදව්වක් නැහැ මාත්‍ය අඳුනානේ ගමේ ග්‍රාම සේකවත් මේ වෙනකම් ඇවිල්ලා මගෙන් විස්තර ගත්තේ නැහැ මම ඉතින් ගොඩක් අසරණ වෙලා ඉන්නේ රජේ මොන හරි ආධාර ලැබුණා නෑ මාත්‍ය කිසිම ආධාරයක්වත් පුතාට එන්න කියලා පළාලීර පොලිසියෙන් කියලා තිබුණා බස් එක තාම ගෙනියලා නෑ ඩ්‍රයිවර් මේ බොරු ඇඩ්‍රස් එකක් දීලා තිනවා බස් නම්බරේ විතර පුතාට එවලා තිබුණා නිරෝධායනයට ගෙනියන්නේ ආණ්ඩුවෙන් නේද එතන නිරෝධායනයට ගෙනියන බස් රථයක් ඒක හයර් කරලා හරි මොනව හරි කරලා තියෙන්නේ රජේ රජය පාවිච්චි කරපු බස් රථය ওই නිරෝධායන කණ්ඩායම ගෙන යන්නට ඒ බස් රථේ රීදුරු කවුද කියලා දන්නේ නැහැ කවුද කියලාවත් දන්නේ නැහැ දැන් මේ ඇක්සිඩන්ට් එක වුණයි කියලා ඔයාට රුපියලකත් උදව්වක් නැහැ නෑ මට අහලා පාලා ආයේ තමයි උදව් කරන්නේ කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ මට උදව්වක් කරේ නෑ මගේ මොකද ජීවන පාය කිසි දෙයක් නෑ මාත්‍ය මම ලංකාවේ ඉන්නකොට නම් ඉතින් ටවුන් එකේ රෙදි කඩයක් කරා තේ කඩයක් කරා පොලන් කොළේ වෙළඳන් කරලා තිනවා එහෙම මම පුතා හැදුවා දැන් කිසි දෙයක් ගන්න බෑ කොහෙද බෙහෙත් කරන්නේ කොහෙද බෙහෙත් ගන්න කොන්නගල ක්ලිනික් යනවා කිසිම රජේ නිලධාරියෙක් ඇවිල්ලා ඔය හොයලා බලන්නේ නැහැ ග්‍රාම සේක මාත්‍යයන් මම ගිහිල්ලා කිව්වා මං දැන් මාසයක් පහුණා ගෙදර ටිකට් කපලා ඇවිල්ලා ඇයි මං ගැන බලන්නේ නැත්තේ කියලා එන්නම් කියලා කිව්වා තාම ආවේ නැහැ හරි මම ආකාර දෙකකින් මැදිහත් වෙන්න පළවෙනි එක තමයි මම හොයලා බලන්න ඒ උපතුමියට මේ සිදුවුණු දේ මම මේක පැමිණිලි කරන්නම් කතා කරන්න කතා කරලා උපතුමියට රජයෙන් වෙන්න ඕන මැදිහත් වීම වෙනවා කරන්න ඒ වගේම අපිනුත් උපතුමියට වෛද්‍ය උපකාරයක් අපි කරන්නේ තියෙන තත්ත්වය තුළ මම දන්නේ පොතීම අටක් දාන්න පුළුවන්ද කියලා මම ඒකත් මම ලෑසි කරවන්න කොහොම හරි ඔය එක ගියේ හමුදාවේ හමුදාවේ එක්කෙනෙක් තමයි ඩ්‍රයිවිං කරන්න කියලා බාර කරන්න වෙන්නේ ඒකත් එක්ක යනකොට බාරව ගියේ නෑ බාරව කවුරුත් හිටියේ නෑ ඩ්‍රයිවර් විතරමයි ඩ්‍රයිවර් විතරමයි පුතා ගියා නියුක්ති කාර්යාලය අංශයට යාපනයෙන් කියලා කියලා තිබුණා මේ ගැන කියන්න යන්න කියලා. තාලා කියලා තිබුණා රට උනොත් විතරයි වග කියන්න කියලා. මුතුනේ බස් වල නැද්දේ කවුද කියලා දන්නේ නැහැ. එයාපෝට් එකෙන් බැස්සට පස්සේ හම්දා කට්ටිය තමයි අපිව PCR වලට, පෝලිං වලට, බස් වලට නැද්දේ. ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී චෙක්පත් ප්‍රදානය කිරීම සිදු වුණා. මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් නව දිනකු සඳහා රුපියල් කෝටි 52ක් ඉක්ම වූ මුදල් චෙක්පත් අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් මෙලෙස අදාළ ත්‍යාගලාභීන් වෙත පිරිනැමුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පව ගොවිසෙත මහජන සම්පත සුපිරි වාසනා ධන නිධානය යන ලොතරැයි වලින් මෙම ත්‍යාගලාභීන් බිහි වී තිබෙනවා. මෙම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා ප්‍රධාන කළමනාකාර GMYK ශිරෝමී ජීවමාලා අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජනය කරමින් අධ්‍යක්ෂ DD ජයසිරියතුළු මහත්ම මහත්මීන් සහ ත්‍යාගලාභීන් එක්ව සිටියා. දක්ෂ උගත් වංචාවෙන් තොර දේශපාලඥයින් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ අදටියේදී තිබෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණය වෙනුවෙන් සේතුවේ පිහිටි ඒ මහතාගේ සමාධි අභ්‍යසදී අද පැවති උත්සවකින් අනතුරුව මාතිවෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණය වෙනුවෙන් සීතුවේ පිහිටි විජය කුමාරතුංග මහතාගේ සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා.
තරුණ උගත් හොරකම් නොකරන දේශපාලනයේ බිස්නස් එකක් නොකර ගන්න තමාට යම් කිසි වත්කමක් තියෙන මේ පොසත් පොල් වලින් ඕනේ රස්සාවක් වෙන දොස්තරලා නීතියේ ඔච්චෝ බිස්නස් කරන අය කොමු ගත්ත අය වුණෙත් නැහැ අවංකව තමාගේ වියදමෙන් රටට වැඩ කරලා ඉවරලා දෙවාරයක් ඉඳලා ගෙදර යන මිනිස්සු මරණකම් එක එක්කෙනාගේ අත්වල ඉල්ලීලා ගොකර ගහ ගහ යන තත්ත්වෙට ඉන්න දේශපාලකයන් මේ අපේ රටට කරන්න බෑ කීලිකරුවෙන් යන අලුත් දර්ශනයක් අවශ්‍යයි රටට කැක්කුමක් තියෙන මිනිස්සු අවශ්‍යයි එහෙම නැත්නම් මේක හදන්න බෑ අපි හැදුවා 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 ජීවිතේත් පරදුවට තියලා දැන් ආයේ ඔක්කොම අනිත් පැත්තට හැරිලා විජේ හිටියනම් විජේ මං හිතන්නේ කියලා මූදර පණි. ඉච්චරයි මට කියන්න තියෙන්නේ. මම බලේට ආපු වෙලාව පොරොන්දු වුණා වරුදු 60 දී මං දේශපාලනේ රිටයර් වෙනවා කියලා හරියට 60 දී රිටයර් වුණා. හැබැයි රටට සේවය කරනවා. හොඳට වැඩ කරන අයට උදව් කරනවා. මොකද කරු ප්‍රකාශයක් තියෙනවා. මගේ කාලේ විතරක් නෙමෙයි මගේ පියතුමා මගේ මව ලෝකයේ සියලුම රටවල් එක්ක නොමැදි පිළිවෙත මත හොඳ සම්බන්ධයක් තිබුණා. අපි කාටවත් යටත් වුණේ නැහැ. මමත් ඒක ෆලෝ කෙරුවා. නමුත් ඉතින් රජය කරන අයට විදේශ ප්‍රතිපත්තිය කියන එක විදේශ සම්බන්ධතා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ නැත්නම් ඉතින් දැන් බලේ ඉන්න සමහරු විදේශ සම්බන්ධතා ඛණ්ඩද කියලා කිව්වා. අද නොකිය අපි චීනයේ යටත් විජිතයක්. මේ විජේ කුමාරතුංගම කතා සම්බන්ධයෙන් සියත අපතබන සටහනක්. 1945 වසරේ ඔක්තෝබර් 9 වෙනිදා උපත ලද විජේ කුමාරතුංග මහතා මනමාලියෝ චිත්‍රපටයේ සමූහ දර්ශනීයට පෙනී සිටින් චිත්‍රපට රංගනයට අවතීර්ණ වූ අතර සුගතපාල සෙනරත්යාපා මහතාගේ හන්තානි කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවේ දිගු ගමනක් පැමිණියා. සිය දිව්‍ය තුල චිත්‍රපට 114කට ප්‍රධාන චරිතයෙන් දායකත්වයේ ලබා දී ඇති විජේ කුමාරතුංග මහතා එයා දැන් ලොකු ළමෙක් බඹරු ඇවිත් ගඟ අද්දර බැත්තිගම පාර දිගේ මහගේ කැඩපතක ඡායා ක්‍රිස්තු චරිතයේ වැනි බොහෝ ජනප්‍රිය චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ පෙව්වා. ජනප්‍රිය ගායකයෙකුද වන විජේ කුමාරතුංග මහතා ගායනා කළ ගීත සංඛ්‍යාව 100කට අධික වන අතර ඔහු ගීත කැසට් 10ක් නිකුත් කර තිබෙනවා. 1988 වසරේ අද වන දිනක ඔහුගේ නිවස ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් විජේ කුමාරතුංග මහතා ඝාතනය කර තිබුණා. අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ලංකාවේ පොදු ප්‍රවාහන සේවා සඳහා මාර්ගස්ත පෙරකියුම් කාඩ් පත නැතහොත් ට්‍රාන්සිට් කාඩ් හඳුන්වා දීම සඳහා ගාස්තු අය කිරීමේ විද්‍යුත් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ මුදලින් ගාස්තු අය කිරීම මත ක්‍රියාත්මක වන අතර ඒ හේතුවෙන් පැන නැගෙන අපහසුතා වළක්වා ගැනීමේ අරමුණින් පොදු ප්‍රවාහන බස් රථවල සහ දුම්රියවල භාවිතය සඳහා මාර්ගස්ත පෙරකියුම් කාඩ්පත් හඳුන්වා දීම වෙනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ සියලුම ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටයි 2018 ඔක්තෝබර් මාස දෙවැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණේ. ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය සහිතව ඊට අනුබද්ධ 100%ක් දේශීය සමාගමක් විත යෝජිත මාර්ගස්ත පෙරකියුම් කාඩ්පත් ව්‍යාපෘතිය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එකී ව්‍යාපෘති යෝජනාව මත පදනම්ව ප්‍රවාහන ක්ෂේත්‍රයේ සඳහා නව මාර්ගස්ත පෙරකියුම් කාඩ්පත් දිවයින තුල භාවිතයේ පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ සහන සැලසීම සඳහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සංචාරක අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සකස් කරන ලද විශේෂිත කාලසටහන අනුව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුලී ගුවන් කමඬ බිහුම් සඳහා දීර්ඝෙන් වීමක් වශයෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගොඩපෑමේ සහ ගුවන් යාන නවතා තැබීමේ ගාස්තු වලින් නිදහස් කිරීමට අදාළ සහනයට තවදුරටත් 2021 ජූලි මාස 19 වෙනි දින දක්වා දීර්ඝ කිරීම සඳහායි අනුමැතිය හිමිව ඇත්තේ. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. යම් මහේස්ත්‍රාත්වරයෙකු පත් කර ඇති අධිකරණ කොට්ටාශයේ පිහිටි පොලිසියේ පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම පිණිස එම පොලිස් ස්ථානයට අවම වශයෙන් මාසකට එක්වරක්වත් පැමිණීමට අදාළ මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන පරිදි 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වෙන කිසිදු රටක දේශපාලන පක්ෂයකට මෙරට දේශපාලනයට සම්බන්ධ විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. भारतीय जनता पक्षे हिटपु सभापति इंदिया वत्मन विदेश कटयुतु अमात्य अमित शागे नायकत्वेन इंदियावे विशालतम पक्षे वन भारतीय जनता पक्ष मेरट सह नेपाले देशपालनयट संबंध वन बवट इंदिया माध्य वार्ता किरिमत समग मेवन विट श्रीलंकावे देशपालनय केलबीति वेनवा त्रिपुर प्रांत अमात्यवर्या पसुगेदा प्रकाशक निकुत करमिन संधान कले इंदियावे विशालतम पक्षे वन भारतीय जनता पक्षय तम सलकुन वो नेलुम समग लोक देशपालनयट संबंध करवीम तम අරමුණ බවයි ශ්‍රංකාව තුල ಭಾರತೀಯ ජනතා පක්ෂය දේශපාලනය කිරීමට සූදානම් වීමට මෙවන විට පක්ෂ අභ්‍යන්තරේ සකච්ඡාද පවත්වමින් සිටින බවටයි ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබුණේ. එය තහවුරු කරමින් ඊට සම්බන්ධ ප්‍රකාශයක් වත්මන් ಭಾರತೀಯ ජනතා පක්ෂයේ නායක ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය දිනක පැවති ජන හමුවකදී සඳහන් කළා. එෙහිදී ඔහු සඳහන් කළේ ශ්‍රංකාවේ දමිළ ජනතාව සම්බන්ධයෙන් තම ඇතුළු තම පක්ෂය අවධානයෙන් සිටින බවයි. මේ අතර මෙලෙස විදේශ රටක පක්ෂයක් මෙරට තුල ස්ථාපිත කිරීමට ඇති සූදානම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. හැදිලිවම වෙන කිසිදු රටක දේශපාලන පක්ෂයක කාර්යාලයක් පිහිටවීමට හෝ ශ්‍රී ලංකාවේ දේශපාලනයට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කළ නොහැකි. එනිසා ඉන්දියා රජය තේරුම් ගන්න ඕන ශ්‍රී ලංකාව අභිමානවත් ඒකීය ස්වෛරී රාජ්‍යයක් එවන් රටකට එරෙහිව තමන්ගේ නව යථාපිරිතවාදී සිතුවිලි ඉදිරිපත් කිරීම අපට පිළිගන්න බැරි. ඒ වගේම අපි අපේ වැඩිමහල් සහෝදරය හැටියට දීර්ඝ කාලයක් සලකපු ඉන්දියාවෙන් මෙවන් ප්‍රකාශයක් අසන්නට ලැබීම පිළිබඳව අපේ දැඩි කනස්සලට පත් වෙනවා. ඒ වගේම ඉන්දියා අමාත්‍ය අමිත් ෂා ඒ කරපු ප්‍රකාශය පිළිබඳව තමන්ගේ කනගාටුව ශ්‍රී ලංකා රජයට උදකරනවා. වගේම අපි රජයක් හැටියට පැහැදිලිව අවධානය යොමු කළ යුතුයි ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන ඉන්දියා රජයට ලබා දීමට පෙර ආර්ථික මර්මස්ථාන සම්බන්ධ ගිවිසුම් වලට එළඹීමට පෙර ඉන්දියා රජයේ යටි බලාපොරොත්තු මොනවාද කියන කාරණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවට මේ බලල මල්ලෙන් එළියට පැමිණ ආශය කරපු කතාව අපි තේරුම් ගත යුතුයි. කාතී උසාවේ අහෝසි කිරීමට නම් විහාර දේවාලගම් පනත අහෝසි කළ යුතු බවට අධිකරණ අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය ඉටු කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලී රතන හිමියන් පවසනවා. අලිසබ්රි මහත්මයාට කියන්න ඕන එතුමා ඊටාම වැදගත් දෙයක් කියලා තියෙනවා. ඒක තමයි මෙන්න මේ කතන්දරේ. මුස්ලිම් නීතිය වෙනස් කිරීමට නම් විවාහ දේවාලගම් පනත අහෝසි වෙන්න ඕන කියලා. ඒ කියන්නේ කාති උසාවි අහෝසි කරනවා නම් කාති උසාවි නීතිය අහෝසි කරනවා නම් ඒ කියන්නේ විහාර දේවාලගම් පනතත් අහෝසි. විහාර දේවාලගම් පනත කියන්නේ මේ රටේ අවුරුදු 2300ක් තිබිච්ච නීතිය. ඒතර උඩ රට විවාහ නීතිය කියන්නේ මේ රටේ අවුරුදු 10 ගානක් තිබිච්ච නීතිය. ඒකේ යම් කිසි කෙනෙක් කියනවා නම් උඩ රට විවාහ නීතිය මෙන්න මේ මානව හිමිකම් කඩ වෙනවා කියලා. ඒක අහෝසි කරාට කමක් නැහැ. මේ තියෙන්නේ ලන්දේසි සහ ඊට පස්සේ සංස්කරණය කරපු නීති පද්ධතිය. මේ අපේ රටේ නීතිනේ අපිට බලෙන් පටවපු නීති පද්ධතිය. ඉතින් ඒ නීති මම කියන්නේ ආපහු අතීත රාජනීතිය ගේන්න කියලා නේ මම කියන්නේ. නීතිය සකස් කිරීමේදී රටේ ජාතික සම්ප්‍රදාය යම් කිසි නීතිමය වැදගත්කමක් තියෙන දේවල් තිබුණා නම් ඒව රැකගෙන අපි ලෝකයේ තියෙන මානව හිමිකම් ප්‍රඥාප්තියට අනුව අපේ නීතිය සකස් කරගමු කියලා අපි කියන්නේ. වෙන දෙයක් නෙවෙයි අපි කියන්නේ. ඊළඟට එතුමා කියනවා මේ කාති උසාවි කියන්නේ වෙනම අධිකරණයක්. ලංකාවේ විහාර දේවාලගම් පනත වලට වෙනම අධිකරණයක් නෑ. අපි පන්සල් නඩු විසඳ ගන්න ඕන ලංකාවේ සාමාන්‍ය අධිකරණයට ගිහිල්ලා කාති උසාවි අහෝසි කරන්න නම් එතුමා කියනවා විහාර දේවාලගම් පනතේ නීති ටිකත් අහෝසි කරන්න කියලා. අපි අමතුමාට කියන්න කැමති ඔබතුමා හීනෙන් බය වෙලා ඉන්නේ. කවදාවත් ඔබතුමාට ඒක කරන්න අපි දෙන්නේ නැහැ. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.